දැන් ජනතා විමුක්ති පෙරමුණත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයකද ඉන්නේ මේ ජනතා ආණ්ඩුවට එරෙහිව. සුරංග, ඔබත් අර මේ ආණ්ඩුවේම ප්‍රශ්නාර්ථයක් මට යොමු කරපු එකෙන් මට දැනුණා මේ ප්‍රශ්නේ ඉන්නේ වෙනමකුත් නිසා නෙමෙයි. ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයෝ කවුද කියලා අපි කිව්වා, අපි කියන්න. අන්න ක්‍රිස්නෝනිස් මහත්තයාට පහර දුන්නට පස්සේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ඔහුට පහර දෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ. ඔහුව ඉවත් කරනවා. අද වෙනකොට ඔහුගේ හිතවතිය සජින්වාස් ගුණවර්ධනගේ හිතවතිය ෂෙනුකා විදේශකට තමාස ලේකම්වරිය කියන මේ තමන්ට වෙච්ච අසාධාරණයක් නිසා තමයි සජින්වාස් මේකට මැදිහත් වුණේ කියලා. මොකද්ද මේ සම්බන්ධය? මේ සම්බන්ධය බරපතලයි. අද වෙනකොට ජාත්‍යන්තරයේ කුමන්ත්‍රණේ තියෙනවා කියලා කියන්නේ. ඒතකොට දෙමළ ඩයස්පෝරාවනේ රටට විරුද්ධ කුමන්ත්‍රණේ බෙලගස්සන්නේ. ඒකට අපි නම් උදව් කරන්නේ. අද අපි අහනවා අපේ හිටපු හොඳම රාජතාන්ත්‍රිකෝ ටික කෝවද? ක්‍රිස්නෝනිස් මහත්තයාට කලින් ජයන්ත ධනපාල මහත්තයා, දයන් ජයතිලක මහත්තයා, ඊට පස්සේ තමාරා කුණානායක මහත්මිය රට වෙනුවෙන් ජාත්‍යන්තරයේදී අපි ගැන කතා කරපු, අපි රට වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සු. අද කවුරුත් නැහැ. අද ඉන්නේ සජින් වාස්ලා, ෂෙනුකලා. මොකක් නිසාද? මෙයා තමයි ජාත්‍යන්තර කුමන්ත්‍රණේ කොටස්කාරයෝ. අපි අහනවා ලලිත් තීරතුංග මහත්තයාගෙන්, ජනාධිපති ලේකම්තුමාගෙන්, 2011 ඔබතුමාගේ උපදෙස් මත ගියපු කණ්ඩායමක් ජිනීවා තානාපති කාර්යාලයේ සිදු කරපු ඉදිකිරීම් සම්බන්ධයෙන් කොන්ත්‍රාත්තුව ලබා දුන්න LTT සමාගමට කියන වාර්තාව ඔබතුමා අතර ලැබුණා. රාජතාන්ත්‍රිකයන් සියලු දෙනාගේ ගුවන් ටිකට් පත් ගත් LTT සමාගමට අයත් සමාගමෙන් කියලා ඔබතුමාට ඒ විගණන වාර්තාවේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි, සූරිච් වලින් කොන්ත්‍රාත් සමාගම ගෙනාවේ ජිනීවා ඔෆිස් එක හදන්න කිලෝමීටර් 3400කට එහායින් ගෙනල්ලා තියෙන LTT සම්බන්ධයක් සමාගමක් කියලා කිව්වා. වසන්ත සමරසිංහ හිටපු මන්ත්‍රීතුමා මේ චෝදනාව ඉතා බරපතලයි. ඔව්. මේ LTT සංවිධානය හා සම්බන්ධ මේ බරපතල චෝදනාව. ඔව්. මේක ඔප්පු කරන්න ඔබතුමාලට සාධක තියාගෙනද මෙහෙම මේ ඉල්ල දික් කරන්නේ? අනිවාර්යයෙන්ම සුරංග. අභියෝග කරනවා. මේ ආණ්ඩුවට අභියෝග කරනවා. ඒක එහෙම නෙමෙයි කියලා කියනවනම් මුදල් අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙන්නේ විගණකාධිපතිරයාගේ සහකාර විගණකාධිපතිවරයෙක් ජිනීවා අපේ තානාපති කාර්යාලයට ගිහිල්ලා කරපු විමර්ශන වාර්තාව මම ළඟ තියෙනවා. ඒ වාර්තාව මම මාධ්‍යට ඉදිරිපත් කරනවා විතරක් නෙමෙයි, අපි මේ සම්බන්ධයෙන් කියලා තියෙනවා කිව යුතු තැන්වලට. ෂෙනුකා විදේශකට අමාත්‍යංශ ලේකම්වරිය වෙන්න කලින් අපි මේ ගැන කිව්වා. ඔයගොල්ලෝ කවුද මේ පත් කරන්න යන්නේ? මෙන්න තත්ත්වය, මෙන්න සම්බන්ධකම්. එයාගේ මහත්තයා එක්ක තමයි LTD සංවිධානයට අදාළ සමාගම්, කොන්ත්‍රාත් සමාගම්, ගුවන් ටිකට් පත් සමාගම් මේ ගනුදෙනුව කරේ. ඒ නිසා අපි අභියෝග කරන ආණ්ඩුවට ඒ විගණන වාර්තාව පුළුවන් නම් එළියට දාන්න, නැත්නම් අපි එළියට දාන හෙට අනිද්දා. දැන් ඔබතුමා කියනවා මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණේ හවුල්කරුවෝ ඉන්නේ ආණ්ඩුව ඇතුළෙමයි කියලා. ඔබතුමාලට සාක්ෂිත් තියෙනවා කියලා කියනවා. ඇයි ඔය සාක්ෂි අරගෙන යන්නේ නැත්තේ අධිකරණ ඉදිරියට? සුරංග, මේ වෙනකොට මේ සම්බන්ධයෙන් වග කිය යුතු පුද්ගලයන්ට, අපි රටක දේශපාලන ව්‍යාපාරයක් ලෙස වග කිය යුතු පුද්ගලයන්ට මේ ගැන කරුණු කියලා තියෙනවා. ඒ ගැන කන් දෙන්නේ නැත්නම්, ඒවට අදාළ ක්‍රියාමාර්ගයන් නැත්නම් අපි ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉහළම නීතිමය ක්‍රියාමාර්ගයන් කටයුතු කරනවා. අපේ රටේ නීතිය මේට සාධාරණ ඉෂ්ට කළොත් මේ අයට යන්න වෙන්නේ විදේශයට, නෙමෙයි හිරගෙවල් වලට. වසන්ත සමරසිංහ හිටපු මන්ත්‍රීතුමා කියන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයේ කොටස්කරුවෝ ආණ්ඩුව ඇතුළෙම ඉන්නවා කියලා. පුළුවන් නම් ඔවුන් හෙලි කරන්න කියලා හිටපු මන්ත්‍රීතුමා අභියෝගයක් කරනවා ආණ්ඩුවට. අපි බලන් ඉදිමු රජය ඒ දේ කරාවිද කියලා.